අයිබෝ වන්දුවේ පුතේ ශිෂ්‍යතගුරු YouTube channel එක හරහා මම අද ඔයාලට කියලා දෙන්නේ සංඛ්‍යා නාමයක් කොහොමද අපි ලේසියෙන්ම සංඛ්‍යා නාමයක් ලියන්නේ කියලා. ඔයාලට paper වල එනවා ඒ වගේම ශිෂ්‍යත්වයටත් එනවා. මෙන්න මේ සංඛ්‍යා නාමයක් සංඛ්‍යාවක් දීලා සංඛ්‍යා නාමය ලියන්න දෙනවා අපිට. කොහොමද අපි වරදින්න නැතුව ඉතාමත් ලේසියෙන් මෙන්න මේ වගේ ගැටලුවක් අපි විසඳන්න කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඒ වගේම පුතේ මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් යට තියෙනවා රතු පාට subscribe button එක ඔබල ඉවර වෙලා bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට පුතේ මම කියලා දෙන පාඩම් ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මම online classes කරනවා 3 4 5 ශ්‍රේණි සඳහා. ඔයාලා කැමති අය ඉන්නවා නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ 0777 94 77 0777 94 77 280 කියන නම්බර එකට මට WhatsApp මැසේජ් එකක් දාන්න. මම එතකොට පුතේ ඔයාලව group එකට එකතු කරගන්න. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ සංඛ්‍යාවක් දීලා සංඛ්‍යා නාමය අපි ලියන්නේ ලේසියෙන්ම කියන දේ මම අද ඔයාලට කියලා දෙනවා. හරි. බලන්න එයා පහත සංඛ්‍යාවල සංඛ්‍යා නාම ලියන්න කියලා මම දීලා තියෙනවා සංඛ්‍යා පහක්. එහෙනම් බලමු අපි මේ පහ කොහොමද ඉතාමත් ලේසියෙන්ම ලියන්නේ කියලා. මම කියලා දෙනවා මෙන්න මේ වගේ වෙලාවට ඔයාලට ලේසියෙන්ම කොහොමද ලියන්නේ කියලා. අපි කරන්න ඕනි පුතේ මෙන්න මේ අවසාන සංඛ්‍යා 3 හැම වෙලාවෙම අවසානයේ තියෙන සංඛ්‍යා 3 අපි වහගන්නවා. අවසානයේ තියෙන සංඛ්‍යා 3 අපි වහගෙන ඉස්සරහා තියෙන සංඛ්‍යාව කියලා ඊට ඉස්සරහින් තියෙන සංඛ්‍යාව කියලා දහස් කියලා දානවා. අපි දහස් කියලා දානවා. මේ බලන්න දැන් තියෙන 6 එනවා 6 දහස්. අපි ඉස්සරහ අවසාන සංඛ්‍යා 3 වහගෙන ඉස්සරහින් තියෙන සංඛ්‍යාව කියලා ඉවර වෙලා දහස් දානවා. එහෙනම් මේ බලන්න 6000 ඊතුරු ටික අපි සාමාන්‍ය විදියට කියනවා 475. මේ බලන්න අවසාන ඉලක්කම් 3 වහගත්තා. ඉස්සරහ සංඛ්‍යාව කිව්වා දහස් දැම්මා. එහෙනම් 6475. එහෙනම් ලියන්නේ කොහොමද අපි මේක 6475. ඊළඟට තියෙන සංඛ්‍යා ටික අපි සාමාන්‍ය විදිහට කියවනවා. එහෙනම් 8000 කීයද තියෙන්නේ මෙතන? 5. එහෙනම් මේක ලියන්නේ අපි 8005 කියලා තමයි අපි මේ සංඛ්‍යා නාමය ලියන්නේ. ඊළඟට මේ බලන්න අවසානයේ තියෙන ඉලක්කම් 3 වහගන්නවා. ඉස්සරහා තියෙන ඉලක්කම කියනවා. කවුද ඉන්නේ? 9. එහෙනම් 9000 9 කියලා 1000 දානවා. 9000. ඊළඟට අනිත් සංඛ්‍යා 3 කියනවා 700. තුන. එහෙනම් මේක අපි ලියන්නේ 9000 9000 703 9703. ඊළඟ බලන්න මම කිව්වේ අවසානයේ තියෙන ඉලක්කම් 3 වහගන්න කියලා. එහෙනම් මෙන්න වහගත් අවසානයේ තියෙන ඉලක්කම් 3 ඉස්සරහා තියෙන 14. එහෙනම් 14 කියලා 1000 දානවා. 14000 අනිත් ඉලක්කම් 3 කියනවා 700 8. එහෙනම් මේක අපි ලියන්නේ 14000 14000 14000 14000 708 708. ඊළඟට බලමු එහෙනම් මේක කොහොමද ලියන්නේ කියලා. අපි එහෙනම් බලමු මේක කොහොමද ලියන්නේ කියලා. මං කිව්වේ අවසානයේ තියෙන ඉලක්කම් 3 වහගන්න. එහ�නම් මෙන්න වහගත්තා. 47 තියෙන්නේ. එහෙනම් 47000 47000 47 කියලා 1000 දානවා. 47000. අනිත් ඉලක්කම් ටික කියනවා සාමාන්‍ය විදියට 250. එහෙනම් මේක ලියන්නේ අපි 47000 47000 47000 250. එහෙනම් මෙන්න මේ වගේ වෙලාවට සංඛ්‍යා නාමයක් ලියනකොට අපි මොකද්ද කරන්නේ පුතේ? අවසානයේ තියෙන ඉලක්කම් 3 වහගන්නවා. ඉස්සරහින් තියෙන ඉලක්කම කියවලා ඉවර වෙලා 1000 දාලා අනිත් අත අරගෙන ඊට පස්සේ අනිත් සංඛ්‍යා 3 සාමාන්‍ය විදියට අපි
කියවනවා. අන්න ඒ විදිහේ තමයි අපිට සංඛ්‍යා නාමයක් ලේසියෙන්ම ලියන්න පුළුවන් පුතේ. එතකොට ඔයාලට මෙන්න මේ පාඩම ඉතාමත් පැහැදිලියි කියලා මම හිතනවා. ඔයාලා වගේ තවත් යාළුවන්ට පුතේ මේ වීඩියෝ එක බලන්න ඔයාලා වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම පුතේ channel එකත් subscribe කරලා මාත් එක්ක දිගටම මගේ පාඩම් මාලාවට සම්බන්ධ වෙන්න. එහෙනම් පුතේ අදට එනම් අපි නතර වෙමු. එන හැමෝටම ආයිබෝවන් පුතේ. සුබ දවසක්.